ලංකාවට පොඩි කාලෙන් උගනල තියෙන්නේ ආනායනනම් අන්තිම නරකයි අපනායනනම් හරීම හොඳයි කියලා. හැබැයි ඇත්තටම ආනායනයි අපනායනයි කියලා කියන්නේ මේ වගේ බෙදිච්ච දෙකක්ද නැත්නම් ආනායනයි අපනායනයි කියලා කියන්නේ එකම කාසිය දෙපැත්තද? වියට්නාමය, තායිලන්තය සහ ශ්‍රී ලංකාව සංසන්දනය කරලා ආනායනයි අපනායනයි කියලා කියන්නේ එකම කාසිය දෙපැත්තද නැත්නම් සම්පූර්ණයෙන් පැකි දෙකකට යන කතන්දර දෙකක්ද කියලා තමයි මේ වීඩියෝකින් අපි කතා කරන්නේ. ලංකාවේ දේශපාලන වේදිකාවේ වගේම හැමෝගෙම කතාබහේ නිතරම තියෙන දෙයක් තමයි අපි අපනයනය කරනවාමදිනේ. අපි අපනයනය කරන්න ඕනේ. අපි 8 වසරේ ඉඳන් මම හිතන්නේ 8 වසරට කලින් 4 වසරේ ඉඳන් අපිට ඉගැන්නුවෙත් අපේ අපනයන විවිධාංගීකරණය කරන්න ඕන. පුතේ අපි වැඩිපුර අපනයනය කරන්න ඕන කියලා තමයි නිතරම කිව්වේ. ඒ වගේම අපේ ඔළුවට පොඩි අදහසක් දාලා දෙනවා ආනයන හොඳ නැහැ අපනයන තමයි හොඳ කියලා. නමුත් ඇත්තටම මේ තර්කය අපි පොඩි කාලේ ඉඳන් ඉගෙනගත්තු එක ඔළුවේ කොච්චර පළපදියම් වෙලාද කියලා කියනනම් ඇත්තටම ලෝකේ ඉස්සරහට යද්දී අපි මේ දේවල් ගැන හිතන විදිය වෙනස් වුණේ නැහැ. ඇත්තටම අපනයන වැඩි කර ගැනීම අනිවාර්යයි. නමුත් අපි අද ඔබට පෙන්වන්න හදන්නේ තායිලන්තය, වියට්නාමය සහ ශ්‍රී ලංකාවේ ආනයන අපනයන වලට මොකද උනේ කියලා. අපි කලිනුත් එකපාරක් වීඩියෝ එකක් පෙන්වුවා ඇත්තටම කවුරු හරි හිතුවා නම් ලංකාව විවෘතාර්ථිකයක් කියලා. ඇත්තටම විවෘතාර්ථිකයක් නෙවෙයි, මොකද අපේ ආර්ථිකයට සාපේක්ෂව අපේ ආනයන ක්‍රමයෙන් අඩු වෙලා, ඒ වගේම අපේ අපනයනත් අඩු වෙලා. අපි මේ වීඩියෝ එකෙන් පෙන්වන්නේ වියට්නාමය, තායිලන්තය වගේ රටවල් ආනයනයි අපනයනයි දෙකම වර්ධනය කරගෙන ඔවුන්ගේ ආර්ථිකය විශාල වශයෙන් ඉස්සරහට අරගෙන ආවේ කොහොමද කියලා. දැන් මේ ප්‍රස්ථාරය ගත්තොත් මෙතන ප්‍රස්ථාර තුනක් තියෙනවා. මේ වම් අත පැත්තේ ප්‍රස්ථාරය තියෙන්නේ ඇත්තටම තායිලන්තයේ අපනයන. එතකොට Y අක්ෂයේ තියෙන්නේ ඔබට පේනවා අපනයන ඩොලර් බිලියන වලින්. සාමාන්‍යයෙන් ඩොලර් බිලියන 50ට අඩුවෙන් තමයි 1988 දී පටන් අරගෙන තියෙන්නේ. ඒ 88 පටන් අරගෙන දල වශයෙන් 2018 වෙද්දී ඔවුන් ගිහිලා තියෙනවා දල වශයෙන් බිලියන 225කට ආසන්න ප්‍රමාණයක්. පල්ලෙහා X අක්ෂයේ තියෙන්නේ ඇත්තටම අවුරුදු ගාන. එතකොට මේ තමයි අපේ ඇත්තටම අපනයන මොන විදියටද වෙනස් වුනේ කියලා, අපේ නෙමෙයි තායිලන්තයේ අපනයන මොන විදියටද වෙනස් වුනේ කියලා පෙන්වලා තියෙන්නේ. ඒ වගේම අර කෙළවරේ ප්‍රස්ථාරයේ තියෙන්නේ ඇත්තටම ඔවුන්ගේ ආනයන වෙනස් වෙච්ච විදිය. එතකොට ආනයනත් 1986 ඉඳලා 2018 වෙනකම් මොන විදිහටද වෙනස් වුනේ කියලා පෙන්වලා තියෙනවා. හැබැයි ඒ වගේම මේ එක එක පාට වලින් පෙන්වලා තියෙන්නේ මොන මොන ශේස්ත්‍ර වලින්ද ඔවුන් ආනයන අපනයන කරේ කියලා. මේ පාට අපනයන වලටයි ආනයන වලටයි දෙකටම පොදු. එතකොට ඔබට පේනවා ඔවුන් ටෙක්ස්ටයිල් නැත්නම් ඇඟලුම් අපනයනය ආනයනය කරලා තියෙනවා, කෘෂිකර්මාන්තික දේවල් ආනයන අපනයනය කරලා තියෙනවා, අපි කියන වගේ මැණික් ගල් වගේ දේවල් ආනයන අපනයනය කරලා තියෙනවා, ඒ වගේම මිනරල් වර්ග ඛනිජ ලවණ ආනයන අපනයනය කරලා තියෙනවා, මෙටල්ස් නැත්නම් අපි කියන ලෝහ වර්ග ආනයන අපනයනය කරලා තියෙනවා, කෙමිකල්ස් ආනයන අපනයනය කරලා තියෙනවා, වාහන ආනයන අපනයනය කරලා තියෙනවා, කාර්මික දේවල් ආනයන අපනයනය කරලා තියෙනවා, ඉලෙක්ට්‍රොනික උපාංග ආනයන අපනයනය කරලා තියෙනවා, අනිකුත් දේවල් ආනයනය අපනයනය කරලා තියෙනවා. එතකොට බැලුවට පස්සේ ඔයගොල්ලන්ට පේනවා දැන් මේ 1988 ඉඳලා 2018 වෙනකන් තායිලන්තය වගේ රටක බිලියන 50ට වඩා අඩුවෙන් තිබ්බ අපනයන එක පාරටම බිලියන අවුරුදු ගාණක් ඇතුළත 225කට ආසන්න ප්‍රමාණයකට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 4 ගුණයකට වඩා වැඩි වෙලා තියෙනවා තායිලන්තයේ අපනයන. ඒ වගේම ඔවුන්ගේ ආනයන බැලුවොත් එහෙම ඔබට පේනවා ඇති ආනයනත් දල වශයෙන් බිලියන 50කට අඩු වෙලා තිබිලා බිලියන 225කට ආසන්න ප්‍රමාණයකටම ඔවුන්ගේ ආනයනත් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ඔබ තවත් මේක නිරීක්ෂණය කරලා බැලුවොත් එහෙම ඔබට පේනවා ඇති ඔවුන්ගේ සාමාන්‍යයෙන් අපනයන වැඩි ඔවුන් ආනයනය කරන දේවල් වලමයි. දැන් ඔබ ගත්තොත් එහෙම මෙන්න මේ ලා දම්පාටට හුරු තීරුව ඔබට පේනවා මැෂිනරි ප්‍රොඩක්ට්ස්. එතකොට ඔවුන් වැඩිපුර මැෂිනරි ප්‍රොඩක්ට්ස් ආනයනය කරලා තියෙනවා. ඒ වගේම ඔවුන්ගේ අපනයන කොටසෙත් වැඩිපුර මැෂිනරි කොටස් තියෙනවා. ඒ වගේම ඔබ ගත්තොත් එහෙම මිනරල් ගත්තොත් එහෙම ඔවුන් වැඩිපුර මිනරල් ආනයනය කරලා තියෙනවා. ඒ වගේම අලු පාටින් ඔවුන් අපනයනය කරපු කොටසෙත් මිනරල් තියෙනවා. ඒ වගේම ඔබ ගත්තොත් එහෙම මේ තද රෝස පාටින් තියෙන ඉලෙක්ට්‍රොනික උපාංග ඔවුන් වැඩිපුර ඉලෙක්ට්‍රොනික උපාංග ප්‍රමාණයක් අපනයනය කරලා තියෙනවා. ඒ වගේම ඔවුන් වැඩිපුර ඉලෙක්ට්‍රොනික උපාංග ප්‍රමාණයක් ආනයනය කරලා තියෙනවා. ඔවුන්ගේ කෘෂිකර්මාන්තය ගත්තොත් එහෙම ඔබට පේනවා ඇති ඔවුන් කෘෂිකර්මාන්තික දේවල් මූලික වශයෙන් ආනයනය කරලා තියෙනවා. ඒ වගේම යම් ප්‍රමාණයකට කෘෂිකර්මාන්තික දේවල් ඔවුන් අපනයනය කරලා තියෙනවා. එතකොට මේකේ පේන ප්‍රධාන දේ තමයි අපි වැඩිපුර සාමාන්‍යයෙන් අපනයනය කරන්නේ අපි වැඩිපුර ආනයනය කරන දේවල්මයි. දැන් ලංකාවේ ගත්තත්
ඔබට පෙනෙයි ලංකාවේ ඇඟලුම් ශේත්‍රය තමයි මූලික වශයෙන් ආනයනය කරන්නේ. ඒ වගේම ලංකාවේ ඇඟලුම් ශේත්‍රය තමයි ලංකාවට වැඩිපුරම අපනයන ආදායමක් ගේන්නේ. ඒකට හේතුවක් තියෙනවා. මොකද්ද හේතුව? මොකද අපිට යම්කිසි දෙයක් ලෝක වෙළඳ පොලේ තරඟකාරී කරන්න නම් අපි ඒකට ගැළපෙන හොඳම දේවල් ආනයනය කරගන්න ඕන. මොකද ලෝකයේත් එක්ක තරඟ කරන්න නම් හොඳම දෙයක් දෙකින් අපි දෙයක් නිෂ්පාදනය කරොත් විතරයි හොඳම දෙයක් අපිට ලෝකෙට විකුණ ගන්න පුළුවන්. ඉතින් අපිට තායිලන්තයේ තොරතුරු දිහා බැලුවට පස්සේ අපිට පේන ප්‍රධාන දෙයක් තමයි ඔවුන් ආනයනය කරන්නේ සහ අපනයනය කරන්නේ එකම දේවල්. ඒකෙන් තමයි ඔවුන් ලෝකයේ තරඟකාරීත්වය වැඩි කරගෙන තියෙන්නේ. ඉතින් ඒ අනුව පේන පැහැදිලි දෙයක් තමයි අපේ ආනයනයි අපනයනයි කියලා කියන්නේ එකම කාසිය දෙපැත්ත. අපිට පොඩි කාලේ ගුණ ඉගෙන ගත්තා වගේ අනිවාර්යයෙන්ම අපි අපනයන වැඩි කරගන්න ඕනේ. හැබැයි අපනයන වැඩි කරගන්න නම් ඒ අපනයන සඳහා තරඟකාරීත්වය ඇති වෙන්නේ අපි ආනයන වලින්. මොකද අපිට ඇවිල්ලා හොඳ බොත්තම් ගේන්න දෙන්න නැත්නම්, හොඳ රෙදි ගේන්න දෙන්න නැත්නම්, හොඳ නූල් ගේන්න දෙන්න නැත්නම් අපිට කවදාවත් ඇඟලුම් ශේත්‍රයේ හොඳ අපනයන කරුවෙක් වෙන්න බෑ. මොකද හොඳ බොත්තම් නැතුව, හොඳ රෙදි නැතුව, හොඳ නූල් නැතුව අපිට හොඳ ඇඟලුමක් නිෂ්පාදනය කරලා අපනයනය කරගන්න බෑ. ඒ දේම තමයි සාමාන්‍යයෙන් සිදුවෙන්නේ කෘෂිකර්මාන්තයට, මැණික්ගල් වලට, ඛනිජ ලවණ වලට, ලෝහ වලට, රසායනික ද්‍රව්‍ය වලට, වාහන වලට, උපකරණ වලට, ඉලෙක්ට්‍රොනික උපාංග වලට, හැම එකකටම සාමාන්‍යයෙන් සිදුවෙන්නේ ඔය ක්‍රියා කරන ක්‍රියාපටිපාටිම. ඒ අනුව ඔයගොල්ලෝ බැලුවට පස්සේ පේනවා සාමාන්‍යයෙන් තායිලන්තයේ අපි කියන වගේ ට්‍රේඩ් බැලන්ස් එක, නැත්නම් ඔය නිතරම හැමෝම කතා කරන ආනයන අපනයන අතර පරතරය පේනවා. ඇති පැහැදිලිවම ආනයන අපනයන අතර පරතරයේ දල වශයෙන් ධනාත්මක ස්වභාවයක් තමයි පෙන්වන්නේ. මොකද වුන් ආනයනයි අපනයනයි දෙකම මේ ආකාරයට නිසි පරිදි ක්‍රියාත්මක වෙන්න ඉඩ දීලා තියෙන්නේ. මේකෙන් ඇත්තටම අපි තායිලන්තයේ හිටපු මහ බැංකුව අධිපති වීරතායි සන්ති ප්‍රබෝබ් එක්ක කරපු සාකච්ඡාව ඔයගොල්ලන්ට ඇඩ්වොකාඩා ඉන්ස්ටිටියුට් එකේ බලන්න පුළුවන් මොන විදිහයටද තායිලන්තයේ මේක කරේ කියලා. ඒ වගේම බුද්ධාගම සහ ආර්ථිකය ගැන කරපු මම කරපු සාකච්ඡාවත් ඉංග්‍රීසියෙන් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඇඩ්වොකාඩා ඉන්ස්ටිටියුට් එකේ ආර්ථිකය සහ බුද්ධාගම අතර තියෙන සම්බන්ධය, තායිලන්තයේ හිටපු මහ බැංකුව අධිපතිතුමා මේ පිළිබඳව සාකච්ඡා කරනවා කොහොමද තායිලන්තේ ඉස්සරහට ගියේ කියලා. මේ අපි කතා කරේ තායිලන්තය ගැන. අපි බලමුකෝ තායිලන්තේම දැන් ඊට පස්සේ අපි බලන්න ඕන දේ තමයි තායිලන්තයේ ආනයනයි අපනයනයි ලෝකයේ මොන කලාපයටද කරන්න කියලා. දැන් තායිලන්තේ ගත්තොත් එහෙම මේ පාටවලින් පෙන්වලා තියෙන්නේ අර කිව්වා වගේම ඔවුන්ගේ අපනයන එක්සක්ෂයේ තියෙනවා, ආනයනවල වටිනාකම y අක්ෂයේ තියෙනවා, අපනයනවල වටිනාකමත් y අක්ෂයේ තියෙනවා. මේ පැත්තේ ප්‍රස්ථාරය. හැබැයි මේ අවස්ථාවේදී මේ පාට වලින් පෙන්වලා තියෙන්නේ ඔවුන් ආනයන අපනයනය කරන්නේ මොන කලාපයටද කියලා ලෝකේ. එතකොට තද දම් පාටින් පෙන්වලා තියෙන්නේ සවුත් ඊස්ට් ඒෂියා, ඒ වගේම ලා රූස පාටින් පෙන්වලා තියෙන්නේ දකුණු ආසියාතික කලාපය, ඊස්ට් ඒෂියා කලාපය, නැත්නම් නැගෙනහිර ආසියානු කලාපය රූස පාටින් පෙන්වලා තියෙනවා. ඒ වගේ යුරෝපය, ඇමරිකාව මේ වගේ එක එක කලාප අපි පෙන්වලා තියෙනවා වෙන වෙනම පාට වලින්. දැන් මේ පාට අනුව බැලුවොත් ඔබට පේනවා තායිලන්තය වැඩිපුරම අපනයනය කරන්නේ, වැඩිපුරම ආනයනය කරන්නේ එකම කලාපේ. ඊස්ට් ඒෂියාවලින් තමයි ඔවුන් වැඩිපුරම ආනයනය කරන්නේ, අපනයනය කරන්නේ. ඒ වගේම ඔවුන් මූලික වශයෙන් ආනයනය අපනයනය ඇමරිකාව, යුරෝපය වගේ පැත්තත් එක්කත් ආනයන අපනයන දෙකම එකම හා සමාන ප්‍රමාණවලින් තමයි, නැත්නම් එකම කලාපත් එක්ක තමයි කරන්නේ. ඒක තමයි අපි නිතරම කියන්නේ මේ ගෝලීය වෙළඳාම කියලා කියන්නේ 2-way street එක. ඒක හරියට ඇවිල්ලා අර highway එක ගාල්ලට කොළඹ ඉඳලා ගාල්ලට යන්නත් පුළුවන්, ගාල්ලෙන් ඉඳලා කොළඹට එන්නත් පුළුවන්. මේ පාර එක පැත්තක් අපිට වහන්න බෑ. ඒ වගේ තමයි ආනයනයි අපනයනයි නිතරම සිදුවෙන්නේ පැති දෙකටම. අන්නේ පැති දෙකටම සිදුවෙන නිසා තමයි අත්තරම මේ ආනයන අපනයන තායිලන්තය වගේ රටවල් වල හොඳ මට්ටමක තියෙන්නේ. ඒ වගේම සමස්තයක් විදිහට ගත්තට පස්සේ අර වෙළඳ ශේෂය ධනාත්මකකයක තියෙන්නේ. මොකද ආනයන අපනයන කියලා කියන්නේ එකම කාසිය දෙපැත්ත නිසා. මේ අපි කතා කරේ තායිලන්තය ගැන. අපි දැන් බලමු වියට්නාම ගැන. වියට්නාමේ තමයි මේ දවස්වල ලෝකේ පුරාම කතා කරන ප්‍රධාන මාතෘකාව. වියට්නාමේ ඇත්තටම 1988 පටන් ගත්තේ ලංකාව හිටියටත් වඩා පස්සේ. ඔවුන්ගේ සාමාන්‍යයෙන් ආනයන අපනයන තිබුණේ දළ වශයෙන් බිලියන 10කට ආසන්න ප්‍රමාණයක්. නමුත් බලන්න බිලියන 10කට ආසන්න ප්‍රමාණයක් අපනයන තිබ්බ වියට්නාමය අද වෙනකොට ඇත්තටම තායිලන්තයත් පහු කරගෙන බිලියන 260කට ආසන්න ප්‍රමාණයකට 2018 වෙද්දී අපනයන වර්ධනය කරගෙන තියෙනවා. හැබැයි බලන්න ඒකම ඔවුන්ගේ ආනයන වලට වෙච්ච වැඩේ. ආනයනත් ඇවිල්ලා සාමාන්‍යයෙන් බිලියන 10කට ආසන්න ප්‍රමාණයේ තිබිලා ඒකත් වැඩි වෙලා තියෙනවා දළ වශයෙන් බිලියන 260කට ආසන්න ප්‍රමාණයකට. ඒක නිසා කවුරු හරි හිතනවා නම් අපනයන විතරක් වැඩි කරගෙන ආනයන අඩු කරන්න පුළුවන් කියලා කවදාවත් ඒ දේ වෙන්නේ නැහැ. මොකද ආනයනයි අපනයනයි කියලා කියන්නේ එකම කාසිය දෙපැත්ත. අපි ඇත්තටම අපනයනය කරන්නෙම අපිට අවශ්‍ය ආනයන ටික ගෙන්න ගන්න. ඒ නිසා අනිවාර්යයෙන්ම අපනයන වැඩි වෙද්දී අනිවාර්යයෙන්ම ආනයනත් වැඩි වෙනවා. ඒක තමයි වියට්නාමයෙන් අපිට පෙන්වන උදාහරණය. ඒ වගේම අපි කලින් තායිලන්තේ පෙන්වුවා වගේම බලන්නකෝ මේ ටෙක්ස්ටයිල්, ඇග්‍රිකල්චර්, මැණික්,
මිනරල් මෙටල්ස් කෙමිකල්ස් හැම එකෙන්ම ගත්තත් අපිට පේන ප්‍රධාන දෙයක් තමයි ආනායනයි අපනායනයි දෙකම එකම තීරුවල තමයි සිදුවෙන්නේ. සාමාන්‍ය මැෂිනරි ගත්තොත් එහෙම ආනායනය කරනවා, ඒ වගේම මැෂිනරි ගත්තොත් අපනායනය කරනවා. ඉලෙක්ට්‍රොනික උපාංග ගත්තොත් එහෙම වියට්නාමයේ ඉතාමත්ම ප්‍රසිද්ධයි, අලුතෙන් ප්‍රසිද්ධ වේගෙනනවා, ආනායනයත් කරනවා, වියට්නාමයේ අපනායනයත් කරනවා. ඇඟලුම් කර්මාන්තය ගත්තොත් ආනායනයත් කරනවා, අපනායනයත් කරනවා. කෘෂිකාර්මාන්තික දේවල් ගත්තොත් එහෙම ආනායනයත් කරනවා, අපනායනයත් කරනවා. ඒ අනුව ඔවුන්ගේ ප්‍රධාන වශයෙන් අපි කියන වගේ ට්‍රේඩ් බැලන්ස් එකක් මූලික වශයෙන්ම නැත්තම් ධනාත්මක දෙකක් තියාගෙන ඉන්නවා. මැද ප්‍රස්ථාරයෙන් පෙන්වලා තියෙන විදිහට දල වශයෙන් මූලික වශයෙන්ම ආනායන අපනායන නිසි පරිදි කරලා. ඉතින් එහෙම කරලා තමයි රටවල් ආනායන අපනායන දියුණු කරගන්නේ. ඒ අනුව අපිට පේනවා මේ ආනායනයි අපනායනයි කියලා කියන්නේ වියට්නාමය ගත්තත් එකම කාසිය දෙපැත්තෝ ලංකාව හිටියා වගේම ඉඳලා ඒ වගේ දල වශයෙන් 25 ගුණයකට වඩා වැඩි ප්‍රමාණයක් ඕන්නෝන්ගේ අපනායන වැඩි කරගෙන තියෙනවා. තායිලන්තේ වැඩි කරගත්තේ 4-5 ගුණයකින්. ඔවුන් වැඩි කරගත්ත ඇත්තටම 25 ගුණයකින් බලන්න මේ අක්ෂය දිහා. ඒ වගේම අපි අර කලින් කිව්වා වගේම කලාපය ගත්තත්, කලාපය ගත්තත් ඔවුන් ඇත්තටම ගනුදෙනු කරන්නේ එකම කලාපයත් එක්ක. ඔවුන් මූලික වශයෙන්ම අපනායනය කරන්නේ ඊස්ට් ඒෂියා වලින්. ඒ වගේම ඔවුන් වැඩිපුරම ආනායනය කරන්නේ නැගෙනහිර ආසියාවෙන්ම. යුරෝපය සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඔවුන් තරමක් අපනායනය කරනවා. නමුත් ඔවුන් ඒ රටවල වලින් ආනායනයත් කරනවා. මොකද හැමෝම කැමතිනේ බාණ්ඩ මිලදී අරගන්න, විකුණ ගන්න එකම පැති වලින් කරන්න. දැන් අපිට කියන්න බෑනේ අපි ඇමරිකාවට අපනායනය කරන්නම්, හැබැයි අපි කිසිම දෙයක් ඇමරිකාවෙන් ගෙන්නන්න බෑ කියලා. එහෙම වුණොත් එහෙම මේ ගනුදෙනු සිදු වෙන්නේ. ඉතින් ඒක නිසා වියට්නාමයේ වගේ රටවල් ඒ දේ හොඳටම අනුගමනය කරලා තියෙනවා. ඒ අනුව තමයි ඔවුන්ගේ net trade balance එක මූලික වශයෙන් නිසි පරිදි කළමනාකරණය කරගෙන තියෙන්නේ ආනයන අපනයන එකම කලාපයෙන් කරගෙන. දැන් අපි බැලුවේ වියට්නාමය සහ තායිලන්තය. දැන් අපි බලන්න යන්නේ ලංකාව ගැන. දැන් බලන්නකෝ ලංකාවට මොකද වෙලා තියෙන්නේ කියලා. ලංකාවේ මේ අක්ෂය ඇත්තටම අර වියට්නාමයේ මේ y අක්ෂය බිලියන 250 වෙනකන් ගියා. ලංකාවේ මේ y අක්ෂය පටලව ගන්න එපා, බිලියන 20ෙන් නවත්තලා දෙනවා. 250ක වෙනකොට 20. ආනයන පැත්තත් බිලියන 20ෙන් නවත්තලා දෙනවා. බලන්න ලංකාවට මොකද වෙලා තියෙන්නේ කියලා. ලංකාවේ 1986 ඇත්තටම අර වියට්නාමයේ පටන් ගත්ත තැනින්මයි පටන් අරන් තියෙන්නේ අපනයන පැත්ත. අපනයන පැත්ත ඒ පැත්තෙන් පටන් අරගෙන බලන්න අපේ දල වශයෙන් බිලියන 4කට වගේ තිබ්බ අපනයන 2018 වෙද්දි බිලියන 12කට වගේ තමයි ඇවිල්ලා තියෙන්නේ. ඇත්තටම දැනුත් තියෙන්නේ බිලියන 12ක 14ක ප්‍රමාණය අපේ අපනයන ගත්තොත්. එහෙනම් මේක වර්ධනය වුණේම නැහැ. ඒ වගේම අපේ ආනයන ගත්තොත් එහෙම ඔබට පේනවා ඇති ආනයන ශීඝ්‍ර වශයෙන් වර්ධනය වුණා, අපනයන වර්ධනය නොවුණාට. මොකද ලංකාව මූලික වශයෙන්ම අනුගමනය කරේ ආනයන අපනයන වලට ගැළපෙන ප්‍රතිපත්තියක් නෙමෙයි. ඒ අනුව ගත්තට පස්සේ ඔබට පේනවා ලංකාවේ අර ආනයන අපනයන අතර පරතරය ඍණාගයක තියෙන. මොකද අපි අපනයන මූලික වෙච්ච ආර්ථිකයකට නෙවෙයි ගියේ. ඒ වගේම බලන්න අපේ සාමාන්‍යයෙන් අපෙත් අර මං කිව්වා වගේ කලින් අපේ ඇඟලුම් අපි මූලික වශයෙන් ආනයනය කරන, හැබැයි අපේ ප්‍රධාන අපනයනයකුත් ඇඟලුම්. අපි කෘෂිකර්මාන්තික දේවල් විශේෂම තේපොල් රබර් වගේ සමහර දේවල් ආනයනය කරනවා. ඒ වගේම ඒවම තමයි අපි අපනයනය කරන්නේ. ඒ නිසා අපි නිතරම ආනයන අපනයන කරන එකම ජාති දේවල්. නමුත් ලංකාව වගේ රටවල් මූලික වශයෙන් වාහන ඉලෙක්ට්‍රොනික උපාංග වගේ දේවල් ආනයනය කරාට ඒව අපේ අපනයන සඳහා දායකත්වයක් දක්වල නැහැ. ඉතාමත්ම කනගාටුවට කරුණ ඒකයි. ඒ වගේම අපි කලාපයන් අනුව බැලුවත් ඔබට පේනවා ලංකාව මූලික වශයෙන්ම අපනයනය කරන්නේ යුරෝපයට සහ උතුරු ඇමරිකාවට. හැබැයි අපි ඔවුන් එක්ක ඔවුන්ගේ ආනයන එච්චරම නැහැ. නමුත් අපි වැඩි වශයෙන්ම බාණ්ඩ ආනයනය කරන්නේ නැගෙනහිර ආසියාවට. නමුත් අපි අපනයනය කරන දේවල් නැගෙනහිර ආසියාව පැත්තට ගමන් කරන්නේ නැහැ. ඒ වගේම අපි දකුණු ආසියාවනොත් වැඩිපුරම දේවල් ආනයනය කරනවා. නමුත් අපි අපනයනය කරන දේවල් දකුණු ආසියාව පැත්තට අපනයනය කරන්නේ නැහැ. ඉතින් ලංකාවට වෙලා තියෙන ප්‍රශ්නේ ඒකයි. අන්නේ ප්‍රශ්නේ නිසා ඇත්තටම ලංකාව මේ නැගෙනහිර ආසියාව වගේ පැතිත් එක්ක විශාල වෙළඳ පරතරයක් තියාගෙන ඉන්න එක නවත්තන්න බැරි වෙලා තියෙනවා. ඉතින් අපිට සිදු වෙලා තියෙන්නේ මෙන්න මේ ආනයන අපනයන වලින් මීට වඩා ඉස්සරහට යන්න. ඒකට කරන්න පුළුවන් මුලින්ම අපි අවබෝධ කරගන්න ඕන ආනයනයි අපනයනයි කියන්නේ එකම කාසිය දෙපැත්ත. මොකද අපේ අපනයන කියලා කියන්නේ වෙන රටක ආනයනයක්. ඒ වගේම වෙන රටක ආනයනයක් කියලා කියන්නේ අපේ අපනයනයක්. ඒ නිසා අපිට කියන්න බෑ ආනයන හොඳ නෑ අපනයන හොඳයි කියලා. ආනයනත් හොඳයි අපනයනත් හොඳයි. හැබැයි ආනයනයි අපනයනයි අපි කරන්න ඕනේ ගෝලීය වෙළඳාමට ගැළපෙන විදිහට, තරඟකාරී වෙලා ලෝකයට ගැළපෙන දේ විකුණන තමයි කරන්න ඕන. අන්න ඒකට තමයි අපි කාර්යක්ෂමතාව වැඩි කරගන්න ඕන. අන්න එහෙම වුණොත් එහෙම තායිලන්තයේ දිනුනා වගේ, වියට්නාමයේ දිනුනා වගේ ලංකාවටත් අපනයන මූලික කරගෙන වැඩිපුර ඩොලර් හොයන රටක් බවට පත් වෙන්න පුළුවන්. මේ වගේම ඔබ නොදන්න ආර්ථික කරුණු ගැන දැනගන්න අපේ සෝෂල් මීඩියා ප්ලට්ෆෝම් වලට අනිවාර්යයෙන්ම එකතු වන්න. අපේ channel එක subscribe කරලා bell icon එක click කරන්න. ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණවලට ඔයාලගේ දායකත්වය ලබා දෙන්න ආර්ථිකය හා වෙළඳ බලය ගැන වෙනස්කම් ගැන දැනුවත් වෙන්න
අපිට සපෝට් කරන්න අපි සබ්ස්ක්‍රිප්ෂන් ප්ලෑන් එකක් ලබා ගන්න.